ඉතින් මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ඔයාලට කොහොමද හරියටම YouTube channel එකක් create කරගන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද ඔයාගේ YouTube channel එකට හරියටම වීඩියෝයක් upload කරගන්න කියලා. ඉතින් YouTube එකට වීඩියෝයක් upload කරනවා කියවම ගොඩක් දෙනා හිතන්නේ YouTube app එකෙන් ගිහලා upload කරනවා කියලා. ඉතින් අපිට app එකනොත් upload කරන්න පුළුවන්. ඒ වුණත් මේ app එකෙන් upload කරනකොට video SEO කරන්න බෑ. ඉතින් SEO කරනවා කියලා මම අදහස් කරේ description එකට දාන keywords ඒ වගේම tags and title එක. ඉතින් මේ වගේන් තමයි අපේ video එක search result එක උඩින්ම එන්න ඕනේ. ඉතින් මේ search result එක උඩින්ම එන්න නම් අපි video හරියටම SEO කරගන්න ඕනේ. ඉතින් මේ app එකෙන් upload කරනකොට අපිට මේ මොනවත්ම SEO කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා අපි upload කරන්න ඕනේ YouTube website එකට ගිහිල්ලා. අපි YouTube studio ගිහිල්ලා YouTube studio එකෙන් තමයි upload කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට upload කරගන්නකොට අපි SEO කරගන්න ඕනේ title එක, ඒ වගේම description එක, ඒ වගේම අපේ tags, ඒ වගේම අපේ video වල හරි category එකක් තෝරගන්නේ කොහොමද? ඒ වගේම video එකේ comment on off කරන්නේ කොහොමද? comment section එක on off කරන්නේ කොහොමද? ඒ වගේම video එකේ end screen card set කරන්නේ කොහොමද? ඉතින් මේ subtitles set කරන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම මේ video එකදී මම කතා කරනවා. ඉතින් ඔයා video එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් subscribe කරාට පස්සේ ඊට පස්සේ එන notification bell එකත් on කරලා ඔයාලට පුළුවන් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් ඔයා මේ bell එකත් on කරලා තිබ්බොත් එහෙම මම ඉදිරියටත් upload කරන videos වල notifications ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව video එකට යමු. හරි. මම ඇවිල්ලා ඉන්නවා දැන් මගේ web browser එකට. ඉතින් ඔයා phone එකෙන් upload කරනවා නම් phone එකනොත් ඔයා පාවිච්චි කරන web browser එක open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයා YouTube එකේ website එකට යන්න. www.youtube.com කියන වෙබ්සයිට් එකට යන. ඉතින් ඔයා ෆෝන් එකෙන් නම් channel එක දාන්නේ ඔයාට පුළුවන් YouTube වෙබ්සයිට් එකට ගිහිල්ලා desktop set එක on කරගන්න. ඉතින් ඔයා desktop set එක on කරගන්නේ ඔයා YouTube එකට ගියාට පස්සේ ඔයාට මෙතනින් profile picture එක පෙන්වනවා. ඔයා එකට click කරලා desktop set කියන එකට tick එක on කරගන්න. ඉතින් ඊට පස්සේ මම කරන විදිහම මේ විදිහම කරන්න. ඉතින් ඔයා කරන්න ඕනේ මෙතනින් ඔයාගේ profile icon එක උඩින් click කරලා YouTube studio යන එක. ඉතින් YouTube studio ගියාට පස්සේ අපි මුලින්ම ඉන්නේ මෙතන dashboard එකේ. ඉතින් අපි යන්න ඕනේ මෙතන content කියන එකට. ඉතින් content ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන උඩින්ම තියෙනවා create කියලා. ඉතින් අපි ඒකට click කරගමු. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන උඩින්ම තියෙනවා upload videos කියලා. මම ඒකට යන්නම්. ඉතින් upload videos ගියාට පස්සේ මෙතනට අපිට කියනවා drag and drop කරලා video දාන්න කියලා. එහෙම නැත්නම් මෙතනින් අපිට click කරලා file එක select කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙතනින් drag and drop කරලා දාගන්නම්. ඉතින් මම හදාගත්ත video එක තමයි මේ තියෙන්නේ. මම ඒක select කරලා මේ විදිහට ඇදගෙන ඇවිල්ලා මෙතනින් අතාරින්නම්. ඊට පස්සේ ඔයා මේ විදිහට ටිකක් පහළට scroll කරන්න. දැන් ඔයාලට පුළුවන් මෙතනින් ඔයා හදාගෙන ඉන්න thumbnail එකත් input කරන්න. ඉතින් thumbnail එකක් හදාගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ megabyte දෙකකට වඩා අඩු වෙන්න ඕනේ. ඒක ඔයාලට පේනවා මගේ thumbnail එකත් megabyte 1.55 කියලා. ඉතින් මට පුළුවන් ඒකත් මෙන්න මේ විදිහට drag and drop කරන්න. ඉතින් මම මේ විදිහට thumbnail එකත් upload කරගත්තා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙතනින් අපේ title එක දෙන්න ඕනේ. අපේ වීඩියෝ එකට ගැලපෙන title එකක් අපි මුලින්ම මෙතනින් දෙමු මේකට. මම title එක දෙනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක හදන්නේ YouTube channel එක කොහමද හදාගන්නේ අලුත් updates වලට අනුව කියලා. ඉතින් මම title එක දුන්නේ how to create a YouTube channel with new updates in sinhala කියලා. ඉතින් එහෙම දුන්නාට පස්සේ අපිට පුළුවන් මෙතන space එකක් තියාගෙන මෙන්න මේ විදිහට ඉරකින් එක වෙන් කරගන්න. ඊට පස්සේ තව space එකක් තියාගෙන මේ title එකට තව කොටසක් අපිට එක් කරන්න පුළුවන්. හරි. ඔයාලට බලන්න පුළුවන් මම මේ විදිහට එකට තවත් කොටසක් එක්ක ගත්තා create new YouTube channel කියලා. ඉතින් මට බලන්න පුළුවන් මෙතන තියෙන්නේ 89 කියලා. ඒ කියන්නේ මම මෙතන space එකම අකුරු 89 ටයිප් කරලා තිනවා. අපිට මේකේ title එකට දෙන්න පුළුවන් උපරිම අකුරු 100යි. මම දාපු title එක දැන් ප්‍රමාණවත් මීට වඩා දාන්න කිව්වොත් මට අකුරු 100කටත් වඩා ඕන වෙනවා. ඉතින් අපි දැන් පහළට scroll කරොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මම මෙතන description එක උඩින්ම දාලා තිනවා මගේ Facebook page එකේ link එක. ඉතින් මේක අදාළ වෙන්නේ නැහැ SEO කරන එකට. ඉතින් මම මේ විදිහට description එක ටිකක් යටට ගිහිල්ලා මෙතන ටයිප් කරගන්නවා keywords කියලා. keywords කියලා ටයිප් කරගෙන ඉතින් මම මේ විදිහට enter කරගෙන මෙතන keywords ටයිප් කරගන්න ඕනේ. ඉතින් අපි keywords කියලා කියන්නේ අපි YouTube එකට ගිහිල්ලා video search කරනවා නම් ඒක බාගෙට search කරනකොට ඔයාලට බලන්න පුළුවන් පහළට suggest කරනවා තවත් titles ගොඩක්. ඉතින් ඒව තමයි මෙතන keywords විදිහට ටයිප් කරගන්න ඕනේ. ඉතින් අපි ඒක හිතලා ටයිප් කරගන්න බෑ. අපි YouTube එකට ගිහිල්ලාම ඒක ටයිප් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට YouTube එකට ගිහිල්ලා search කරනනම් create new YouTube channel කියලා. ඉතින් මම මේ විදිහට බාගෙට සර්ච් කරනකොටම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට පහළට ගොඩක් සජෙස්ට් කරලා තියෙනවා. ඉතින් මම මේ විදිහට මවුස් පොයින්ට් එක ගෙනියලා මේවා කොපි කරගන්න. ඉතින් මම මේ විදිහට මවුස් පොයින්ට් එක ගෙනියලා මේ විදිහට මේක කොපි කරගන්නම්. ඊට පස්සේ මට පුළුවන් මේ විදිහට ඇවිල්ලා මෙතන Ctrl V ඔබලා paste කරගන්න. ඉතින් මම මේක කොපි කරගන්නේ Ctrl C ඔබලා. ඉතින් ඔයාලට පුළුවන් ඒක ඔබලා ලේසියෙන්ම මේවා කොපි කරගන්න. ඉතින් මේ විදිහට පහළට enter කරන ගමන් කොපි කරගමු අපි. හරි. ඔයාලා බලන්න පුළුවන් මම මේ විදිහට keywords ගොඩක් මෙතනින් enter කරගෙන තිනවා. ඊට පස්සේ අපි තව ටිකක් පහළට scroll කරලා මේ විදිහට enter කරගමු. ඉතින් දැන් පුළුවන් ඔයාලට hashtags type කරගන්න.
හැෂ්ටැග් එකෙන් එන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හැෂ්ටැග් එක ටයිප් කරගන්න. ඉතින් මෙතන ස්පේස් මොකුත් තියන්නේ නැතුව ඔයා ටයිප් කරන හැම දෙයක්ම ලින්ක් එකක් වගේ එනවා. ඉතින් මම මේ විදිහට ටයිප් කරන්න හැෂ්ටැග් 3ක් විතර. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම මේ විදිහට හැෂ්ටැග් 3ක් ටයිප් කරගත්ත මේ වීඩියෝ එකට අදාළ වෙනවා. ඉතින් අපි හැෂ්ටැග් ටයිප් කරනකොට මේ වගේ හිස්සන් තියන්නේ නැතුව ස්පේස් තියන්නේ නැතුව ටයිප් කරගන්න ඕනේ. ඒකට බලන්න පුළුවන් මම මේ විදිහට හැෂ්ටැග් එක ගාලා එක දිගටම create new youtube channel. ඒ වගේම ඊළඟ හැෂ්ටැග් එකේදී හැෂ්ටැග් hashtag youtube channel ඊළඟ එකේදී hashtag youtube updates කියලා type කරගත්තා. ඉතින් අපි දැන් පහළට scroll කරගමු. ඉතින් දැන් පුළුවන් ඔයාලට playlist වලට add කරන්න මේ video එක. ඔයාලට playlist එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේකට click කරලා මෙතන new playlist ගිහිල්ලා ඒ playlist එකක් හදාගන්න. ඉතින් මම දැන් හදලා තියෙන playlist එකටමයි මේක add කරගන්නේ. එන තමයි යන්නම්. ඉතින් මට ඕනේ playlist එක මෙතන select කරගන්නවා මම. හරි. මම මේ විදිහට මගේ playlist එක select කරගත්තාට පස්සේ මට පුළුවන් මෙතනින් done කියන එක දෙන්න. ඉතින් තවත් ටිකක් පහළට මේ විදිහට scroll කරනකොට මෙතන show more කියලා දිනවා. ඉතින් අපි show more කරගමු. ඊට වඩා බලන්න බලමු මෙතන tags කියලා දිනවා. ඉතින් tags අපිට පුළුවන් මෙතන 500 කියලා දීලා තියෙනවා. අපිට පුළුවන් අකුරු 500ක් type කරගන්න tags වලට. ඉතින් මෙතන tags වලින් වෙන්නේ ඉතින් මම දැන් upload කරන video එක YouTube channel එක කොහොමද හදාගන්නේ කියලා තමයි දීලා තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක්ට YouTube channel එකක් හදාගන්න ඕන වුණාම ඒක නා search කරගන්නේ how to create YouTube channel, how to create YouTube channel in sinhala ඒ වගේ tags තමයි search කරන්නේ. ඉතින් ඒ වගේ සර්ච් කරන ඒවා තමයි මෙතනින් අපි ටයිප් කරගන්න ඕනේ. එතකොට තමයි අපේ වීඩියෝ එකත් ඒ විදිහට සර්ච් රිසල්ට් එකට එන්නේ. ඉතින් අපිට හොඳ ටැග්ස් ටිකක් හොයාගන්න බැරි වුණොත් එහෙම නැත්නම් ඔයාලට හොඳම ටැග්ස් ඕනේ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් rapidtags.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ටැග්ස් ජෙනරේට් කරගන්න. ඉතින් මම මේ විදිහට සර්ච් කරන්න rapid tag කියලා. ඉතින් rapid tag එකේ home interface එකේ මෙන්න මේ විදිහට තමයි අපිට බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි ආපහු යන්න ඕනේ අපේ YouTube වීඩියෝ එක upload කරපු තැනට. ඉතින් ඒකේ උඩටම ගියාට පස්සේ අපි දාපු ටයිටල් එක මේ විදිහට අපිට බලන්න පුළුවන්. ඉතින් අපේ ටයිටල් එක ඔයා කෝපි කරගන්න. ඉතින් කෝපි කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් රැපිඩ් ටැග් වලට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන සර්ච් බාර් එකේ ඒක පේස්ට් කරගන්න. මේක පේස්ට් කරගෙන මෙතන සර්ච් කරගන්න. ඊට පස්සේ බලන්න පුළුවන් මේ විදිහට ටැග්ස් ගොඩක් ජෙනරේට් වෙලා තියෙනවා. How to create a YouTube channel, how to make a YouTube channel, how to start a YouTube channel, how to create a YouTube channel in sinhala. ඒක හොඳ ටැග්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මේ විදිහට පහළට ටිකක් ස්ක්‍රෝල් කරාම ඔයාලට බලන්න පුළුවන් මෙතන කොපි කියලා. ඉතින් ඒක කොපි කරා ගත්තාට පස්සේ මේ ටැග්ස් ටික ඔක්කොම වගේ ක්ලිප් බෝඩ්ස් එකට කොපි වෙනවා. ඉතින් ඔයා ආපහු මේ විදිහට YouTube Studio ඇවිල්ලා මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන ටැග්ස් කියන තැනින් මම මේ විදිහට ක්ලික් කරලා Ctrl V ඔබලා මේ විදිහට කොපි කරගත්තා. ඉතින් ඔයාලට දැන් මේ විදිහට රතු පාට ෆ්‍රේම් එක බලන්න පුළුවන්. ඉතින් රතු පාටින් පෙන්වනවා කියන්නේ මේක ටැග්ස් අපිට දාන්න පුළුවන් අකුරු 500යි උඩරිම. මෙතන 519ක් තියෙනවා. ඒ හින්දා අපි එක ටැග් එකක් වගේ අඩු කරගමු මෙතෙන්. මේ විදිහට අපිට පුළුවන් මේක රිමූව් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ channel එකේ නම දාලා තියෙන ටැග් එක මේ විදිහට රිමූව් කරගන්නම්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන 490යි තියෙන්නේ කියලා. ඉතින් දැන් කරන්න ඕනේ ඔයාලට මෙතන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම ලැන්ග්වේජ් එක සිංහල කියලා තමයි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. මම හැම කන්ටෙන්ට් එකක්ම හදන්නේ සිංහලින් නිසා මම සිංහල කියන ලැන්ග්වේජ් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම මේ දෙක නම් අනිවාර්ය වෙන්නේ නැහැ. ඉතින් රෙකෝඩින් ඩේට් එක ඔයාලට කැමති නම් දාන්න පුළුවන්. ලොකේෂන් එක ඔයා දාන්න ඔයා ඉන්න රට හරි නෙමෙයි නැත්නම් ඔයාගේ දිස්ත්‍රික් එක හරි දාන්න පුළුවන්. මම මේ විදිහට ශ්‍රී ලංකා කියලා දානවා. ශ්‍රී ලංකා කියලා ලොකේෂන් එක දුන්නා. ඉතින් මෙතන ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් කියන එකම ඩිෆෝල්ට් යන. ඉතින් මේ පහළට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් කැටගරි කියලා. ඉතින් කැටගරි එක ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන කැටගරි එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මේ අප්ලෝඩ් කරන්නේ YouTube channel එකක් හදාගන්න විදිය. ඉතින් ඒකෙදී මට ගැලපෙනවා කොහොමත් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි එහෙම නැත්නම් people's and blogs වගේ දෙයක් තමයි ගැලපෙන්නේ. ඉතින් මම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන එක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඔයා අප්ලෝඩ් කරන ගේම් ගැන වීඩියෝ ගන්න නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ගේමින් කියන එකට යන්න. ගේමින් කියන එකට ගියා නම් ඔයාලට මෙතන ගේම් එකේ නමක් ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එක එහෙම නැත්නම් සින්දු නම් මේකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පෝර්ට්ස් ගැන නම් මේකට යන්න පුළුවන්. ඔයාලට ගැලපෙන හරිම කැටගරි එක සිලෙක්ට් කරගත්තොත් තමයි ඔයාගේ වීඩියෝ එක සර්ච් රිසල්ට් එකේ උඩින්ම එන්නේ. ඉතින් මම මේ විදියට සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි සර්ච් කරගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන allow all comments කියලා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකට කමෙන්ට් ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකට කමෙන්ට් සෙක්ෂන් එක ඔන් කරන්න නැති කියලා අහන්නේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මෙතන disable comment කියන එකට දුන්නොත් එහෙම ඔයාගේ කමෙන්ට් සෙක්ෂන් එක ඔෆ් වෙනවා. ඉතින් කොහොමත් allow all comments කියන එක තියන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන soft buy කියන එකේ top කියලා තියෙන්නේ. ඉතින් ඒක next කියන එකට දාන්න ඔයා. එහෙම වුණොත් ඔයාලට comments එනවා බලන්න ලේසි. එහෙම නැත්නම් top කියන එක තිබ්බොත් එහෙම comments අපලි වලට එන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙතනින් next කරගන්න. next කරගත්තාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන add subtitles කියලා. ඔයාලට වීඩියෝ එකට සබ්ටයිටල්ස් හදන්න ඕන නම් අට පුළුවන් සබ්ටයිටල්ස් හදපු ෆෝල්ඩර් එකක් මෙතන ඇඩ් කරගන්න. ඉතින් මම සබ්ටයිටල්ස් දාන්න යන්නේ නැහැ. ඉතින් මේ ටිකක් පහළට ස්ක්‍රෝල් කරලා පස්සේ මෙතන බලන්න පුළුවන් ඇඩ් ඇන් ඉන් ද ස්ක්‍රීන් කියලා. ඉතින් මම මේක ඇඩ් කරගන්නම්.
ඉතින් ඉන්ඩී ස්ක්‍රීන් කියන්නේ අපේ වීඩියෝ එකේ අවසානයේට අපේ තව වීඩියෝ ටිකක් සජෙස්ට් කරන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ channel එකේ subscribe කරන්න පුළුවන් ඉතින් බටන් එකක් වගේ දාන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට වීඩියෝ එකේ අපිට ඕනේ තැනට ගෙනල්ලා මම මේ විදිහට ඇඩ් කරගන්නම්. මේ ඇඩ් මාක් එක දුන්නාට පස්සේ මේ විදිහට ඇඩ් වෙනවා. ඉතින් මම මේ ඉතින් මේ වීඩියෝ ඇඩ් වෙලා තියෙනවට අපිට කැමති වීඩියෝ ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට select කරගන්න ඔයාලට ඕන එක. ඉතින් මේ pencil icon එක උඩින් click කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ කැමති වීඩියෝ එකක් ඇඩ් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකට ගැලපෙනා වගේ වීඩියෝස් ටිකක් YouTubers ලාට ගැලපෙනා වගේ වීඩියෝස් ටිකක් මේකට ඇඩ් කරගන්නම්. ඉතින් මම මේ විදිහට ඉන්ඩී ස්ක්‍රීන් ඇඩ් කරගත්තා. ඉතින් අපිට උඩරිම ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ ස්ක්‍රීන් 3යි. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මෙතන මගේ channel එකේ logo එක පෙන්වනවා. මගේ වීඩියෝ එක බලලා ඉවරුන කෙනාට මේකට ක්ලික් කරලා මගේ channel එක මෙතනින්ම subscribe කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට ක්ලික් කරාම එයාට එතනින්දම මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉතින් දැන් ඔය කරන්න ඕනේ මෙතන save කියන එක දෙන්න. ඉතින් දැන් අපි add කරගමු මෙතන add cards කියන එකෙන් අපි වීඩියෝ එකට cards add කරගමු. ඉතින් cards කියලා කියන්නේ වීඩියෝ එක උඩින්ම ඔයාලට බලන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඔය දැකලා ඇති මෙන්න මේ හරියෙන් වීඩියෝ එකට link එකක් ඇවිල්ලා තියෙනවා card එකක් විදියට. ඒක ක්ලික් කරාට පස්සේ අපිට මේ වීඩියෝ බලන්න යන්න පුළුවන්. ඉතින් ඒ විදිහ කාඩ් එකක් ඇඩ් කරගන්න විදිය තමයි දැන් කියලා දෙන්නේ. ඊට ඔයාලට පුළුවන් මෙතනින් වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. ඉතින් ඔයාලට ප්ලේ කරලා ඔයාලට ඕනෙම තැනට ඒ කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයා 18ට අඩු කෙනෙක් නම් ඔයාගේ ඊමේල් එකේ වයස චේන්ජ් කරගන්න ඕනේ. ඔයාගේ ඊමේල් එකේ තියෙන වයස. ඉතින් මට කාඩ් එක ඇඩ් කරන්න ඕනේ තැනට මම මේ විදියට ප්ලේ කරලා ඒක සිලෙක්ට් කරගත්තා. ඉතින් මට පුළුවන් දැන් මෙතන වීඩියෝ එක කාඩ් එකට ඇඩ් කරන්න වීඩියෝ ගන්නම් මට පුළුවන් මෙන්න මේ විදියට වීඩියෝ අයිකන් එක උඩින් ක්ලික් කරලා මට ඕනේ වීඩියෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතනින් මට ඕන එක මේ විදිහට සිලෙක්ට් කරගත්තා. ඉතින් සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ටයිටල් එකත් එක්ක කාඩ් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙතනින් තවත් කාඩ් එකක් ඇඩ් කරනවා නම් ඒ දැන් ඔක්කොම මේ විදිහට සිලෙක්ට් කරගන්න. එහෙනම් ගියාට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මෙතනින් ඇඩ් කාඩ් කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කාඩ් එකට ඇඩ් කරන්න ඕනේ වීඩියෝ නම් මේ දැන් ඇඩ් කරගත්තා වගේ වීඩියෝ නම් මේක යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ප්ලේ ලිස්ට් එකක් ඇඩ් කරන්න. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ channel එකක් ඇඩ් කරගන්න. ඒ වගේ දේවල් පුළුවන්. ඒ වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මම වීඩියෝ එකක් ඇඩ් කරගන්නම්. ඉතින් මම මේ විදිහට විනාඩි දෙකෙන් දෙකට වගේ කාඩ් ඇඩ් කරගන්නම්. හරි. මම මගේ කාඩ් ටික ඇඩ් කරගත්තා. දැන් මට පුළුවන් මෙතනින් save කියන එක දෙන්න. save කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් next කරගන්න. ඊට කලින් මට තව දෙයක් කියන්න අමතකුණා. ඒ නිසා මම මේ විදිහට back කරගන්නම්. මේ back කරගත්තාට පස්සේ මෙතන description එකේ අපිට පුළුවන් මෙන්න මේ හරියන් වගේ අපේ තවත් videos වල links ටිකක් add කරගන්න. ඉතින් මම මගේ channel එකට ගිහිල්ලා එහෙම link ටිකක් add කරගන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට right click කරලා මේ videos වල link copy කරගන්න. ඉතින් ආපහු YouTube Studio අවිල්ල මෙතනින් ඒකේ title එක type කරගන්න. ඉතින් ඔයා මේ විදිහට title එක type කරගෙන ඔයාලට පුළුවන් මේ link එක මේ විදිහට paste කරගන්න. ඉතින් මම මේ විදිහට තවත් video දෙකක් විතර මෙතනට add කරගන්න. ඉතින් මම මේ විදිහට තවත් video add කරගත්තා. දැන් ආපහු මෙතනින් next කරලා අපි යමු. ඉතින් next කරාට පස්සේ ඔයාලට බලන්න බලන්න මෙතන copyright කියන එකේ copyright කියන tab එකේ බලන්න බලන්න noises found කියලා. ඒ කියන්නේ මේ video එකේ audio එකවත් video එකවත් මොකවත් copyright වෙලා නැහැ. ඉතින් copyright කියලා අපි අදහස් කරන්නේ තවත් කෙනෙක්ගේ content එකක් අපි අපේ content එකක් විදිහට upload කරොත් එහෙම අපිට copyright strike එකක් වදින්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ අපි background music එකුණත් copyright වෙන්න පුළුවන්. අපි video එකට add කරන background music එක වෙන කෙනෙක් වෙන තැනකින් download කරලා upload කරා නම් ඒක copyright වෙන්න පුළුවන්. ඉතින් මම කලින් video එකක් හදලා තියෙනවා copyright නැති background music download කරන්න පුළුවන් site එකක් ගැන. ඉතින් ඒ video එකත් මම උඩින් card එකක් විදියට දාලා තියෙනවා. පහල description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ video එකත් බලන්න. ඉතින් දැන් ඔයා මෙතන next කරගන්න. ඉතින් ඔයාලට මෙතන visibility කියලා තියෙන එකේ select කරගන්න තියෙනවා මේ video එක upload කරන්න ඕනේ private ද එහෙම නැත්නම් unlisted විදියටද එහෙම නැත්නම් public විදියටද කියලා. ඉතින් අපි YouTube එකට අප්ලෝඩ් කරන සාමාන්‍ය පබ්ලික් තමයි අප්ලෝඩ් කරන්නේ. ඒකට තමයි YouTube එක හැමෝටම වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අපි අන්ලිස්ටඩ් අප්ලෝඩ් කරත් එහෙම අපි link එක යවුවොත් විතරයි ඒ කෙනාට බලන්න පුළුවන් එන්නේ වීඩියෝ එක. ඉතින් private කෙනෙක් අප්ලෝඩ් කරත් එහෙම ඔයාලට විතරයි වීඩියෝ එක බලන්න පුළුවන් එන්නේ. ඉතින් ඒ නිසා අපි public කියන එක දෙමු. ඉතින් ඔයාලට මෙතනින් වීඩියෝ එක schedule කරන්න පුළුවන්. schedule කරනවා කියන්නේ අපි දැන් වීඩියෝ එක මම දැන් අප්ලෝඩ් කරන්නේ 8යි 12යි දැන් වෙලාව. ඉතින් මට පුළුවන් වෙන වෙලාවක පබ්ලිෂ් වෙන විදියට දැන් අප්ලෝඩ් කරන්න. උදාහරණයක් විදියට කිව්වොත් එහෙම මට පුළුවන් දැන් 8යි 12ට අප්ලෝඩ් කරලා 8යි 30ට පබ්ලිෂ් වෙන විදියට අප්ලෝඩ් කරන්න. ඉතින් මම මේ තියෙන විදියටම අප්ලෝඩ් කරනම් මේ වෙලාවෙම පබ්ලිෂ් වෙන විදියට. ක්ලික් කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ ටැබ් එකක් ඕපන් වෙයි. ඊට වඩා link එක share කරගන්න ඕන නම් මෙතන link එක copy කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඔයාට WhatsApp, Facebook, Twitter, email ඒ වගේ social medias ගොඩක් පෙන්වනවා. ඔයාලට මෙතනින් ඕන නම් ෂෙයා කරගන්නත් පුළුවන්. ඉතින් දැන් මෙතනින් close කරගන්න.
මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. අනේ මගේ අදහස් මට කමෙන්ට් සෙක්ෂන් එක අරලා ලබා දෙන්න. ඒ වගේ මොන හරි ඔයාලට ප්‍රශ්නයක් වුණා නම් ඒවත් කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආයෙත් මතක් කරනවා subscribe කරන්න කියලා. ඊට පස්සේ තියෙන notification bell එකත් on කරන්න. පහල description එකේ තියෙන මගේ Facebook page එකේ link එක. ඉතින් අනිවාර්යයෙන්ම page එකට like කරන්න, follow කරන්න. එහෙනම් අපි තවත් video එකක් යමු. සුබ දවසක්.